අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සියත ටීවී ප්‍රවෘත්ති වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්ව යාත්‍රට හොඳම වාර්තාමය සහ හොඳම සංග්‍රාමය වැඩසටහන් වලටත් සියත ටීවී නිර්දේශ වෙයි ස්ටාර්ටමිල් නාලිකාවත් සම්මාන නිර්දේශයන් අතරට Lanka IOC hitunu gaman tel mila wedi karai diesel rupiyal 15 kin saha petrol rupiyal 20 kin iya madhyama ratre sita mila ihalata athivimata giya vinashakari tattwaya covid ennak karaneya magin palaneya kirimata hakiyuna janapati kiyai ada saha heta ratri kale viduli kappaduwak naha ada dahabal kale pay 3 ka viduli kappaduwak prathamen deshiya poath Lanka Indian Oil Samagama, E. Matimaratri Sita, Krat Makavana Paradi, Sia Indan Milagaran Yali, Ira the Mimata, Katia to Karatibeneva. Yanua Petrol Liter Ekamilla, Rupial Visakin, Ira the Matiatra, Diesel Liter Ekamilla, Ira the Mate, Rupial Pahalavakin. Lanka IOC Samagama, Memamasi Tula Pamanak, Indan Mila, Ira the Mu, Devana Avastava, Mayai. Rati Janatawa, Vivita Prashna Tik, Hiravila in the Mohotak, Tawat Apahasutawe de Patuna Potak, Ahanda de Labuna, E. Lanka Indian Oil Samagama, Sia Indan Bilaganan, Yali Ihaladamime, Potai. E. Matimaratri City Kriatmakavan Paradi, Lanka, IOC Samagama, Sia Indan Bilaganan, Yali Ihaladamime, Katia Tukala, Eanubu, IOC Samagam Pavasane, Petrol Liter Ekamilla, Rupial Visakin, Ihalanangwa at Ibavai. Emin Mur Diesel Liter Rupial Pahalavakin, Ihalanangimeter, Emma Samagama Piavarga. Mim Dava Milaganan, E. Matim Ratri, Sita Kriatmakai. Eon Bu Octane Anu Dekavarge, Petrol Liter Acre Nava Miller, Rupial Desia Hatrak. IOC Samakame, Nava Milaganan Viltanver, Auto Diesel Liter Acre Nava Miller, Rupial Lekasia Tis Navyak. Lanka Indian Oil Samagama, Meta Perat, Sia Indan Milaganan, Ihaladamua. E. Mema Seme, Hivanadai. Eon Bu Mema Se Tulapamanak, Indian Oil Samagama, Sia Indan Miller, Ihaladamu, Devana Avastava Mei. Indian Oil Samagama, Meta Pera, Ihaladamu, Indan Milita Sapekshava, Miller, Ihaladamimata Adala, Yochana Rasak, Kanjitel Nitikata Sanstava, the Rajatia Mukratibeneva. Namut Esamandin Vana, Avasan. තිරණයක් මෙතෙක් රජ්‍ය පාර්ශවයෙන් ලබා දී නැහැ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන් පිළ මහතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ කනජ තෙල් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණය කර නැති බවයි. දිවයිනේ තවත් ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන අවසන් බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ කියලා නැහැ ඉතින් දැන් හැමදාම රාත්‍රිය අසුවර නැහැ උදේ නැගිටිද්දි හැමදාම ගණන් මේ විදියට නම් ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි අපිට දැන් සැපද කියලා අන්නේ දැන් අපි ලංකාවෙන් ඉන්දියාවට අඹ කරලා දෙනවා එච්චරයි වෙන්නේ මේ මේ ගියොත් රට දාලා වෙන රටකට යන්න වෙනවා උක්‍රේනයට නැත්තම් රුසියාවට අපිට යන්න වෙයි යුද්ධ කරන්න දැනට අපිට ලෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා 6600යි ප්‍රශ්නකට තියෙන්නේ දැන් හෙට අපිට ඩිලිවරි නැහැ මේ සංස්ථාවේ 6600 තමයි අපිට පාරිභෝගිකයට දෙන්න වෙන්නේ හෙටත් මේ මේකින් තමයි අපිට බෙදාරින වෙන්නේ මේ අතර අදත් ඉන්ධන පොලිම් දක්නට ලැබුණා. වැඩිලා දන්නේ නැහැ දැන් මෙතෙන් ඩාවට පස්සේ තමයි දන්නේ. දැන් පාන් කියා ගන්න බැරුව ඉන්නේ. දැන් සැපයි. දැන් හොඳටම වෙලා තියෙනවා. තා ඉස්සරහට ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. එයක් හොඳට කනවා මොනවා අපි දුක් විඳිනවා. එන ඉතින් කියන්න දැන් නැහැ. නෑ පෙට්‍රල් නෑ එමෙතන. මේ දැක්ක නැද්ද පොලි මොකෝම කියලා. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38400ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. සියත යන ජනතාවගේ නාලිකාවයි. සත්‍ය අපක්ෂපාති සහ මධ්‍යස්ථ වාර්තාකරණයත් සමග සියත ප්‍රවෘත්ති මෙවැනි විට සියලු ජන කොටස්වල හදවතට ආමන්ත්‍රණය කර අවසන්. සැමට කලින් නිවැරදි පුවත් ඔබ වෙත ගෙන එන සියත ප්‍රවෘත්ති මෙවැනි විට හොඳම කාලින ප්‍රවෘත්ති විකාශය ලෙස සම්මානයට පාත්‍ර වී අවසන්. පසුගිය වසරේ අප එම ජයග්‍රහණය වාර්තා කළා. එය තවදුරටත් රැකගනිමින් යෝධ ඉදිරි පියවරක් තබමින් මෙවර රයිගම් සම්මානවලලේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ ත්‍රිත්වය අතරට සියත ප්‍රවෘත්ති අප පැමිණ තිබෙනවා. සියත ප්‍රවෘත්ති ඇතුළු අප නාලිකාව තවත් සම්මාන කිහිපයක් සඳහාද මෙවර රයිගම් සම්මාන උළෙලේදී නිර්දේශ වුණා. 2020 2021 රයිගම් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ රාත්‍රිය ඊයේ දින පැවැත්ුණා. ඒ වෝටර් සේජ් හෝටල් පරිශ්‍රයේදී
එම නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී සියත ටීවී අප නාලිකාව සම්මාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වී තිබුණා. සුවහස ප්‍රේක්ෂකයින් ඔසවා තැබූ සියත ප්‍රවෘත්ති අංශය මෙවර රයිගම් සම්මාන උළෙලේ 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි රයිගම් සම්මානයේ නිර්දේශිත නාමයන් ත්‍රිත්වය අතරට තේරීපත් වී තිබෙනවා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය සියත නිවුස් සියත ටීවී සියත ටීවී ප්‍රවෘත්ති අංශයේ කාර්යභාර සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන F. අශිකා අරුස් මහත්මිය මෙවර රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහනට හිමි රයිගම් සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම සියත ටීවී නාලිකාවේ විකාශය වූ රවුම වැඩසටහන මෙවර රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමය වැඩසටහනට හිමි රයිගම් සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ අනුවම වැඩසටහනේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන ඩෙල්ෂාන් ලන්ත්‍රා මහතා එම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. මේ අතර අපගේ සහෝදර දමිල නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකාවේ නාලිකා ප්‍රධානි සෙල්වරාජ් නවනීදන් මහතා හොඳම දමිල සම්ප්‍රවේශකට හිමි රයිගම් සම්මානය සඳහා නිර්දේශ වුණා. මෙලෙස සියත ටීවී ප්‍රවෘත්ති අංශය සම්මාන සඳහා නිර්දේශිත වීමම අප ලැබූ ජයග්‍රහණයක්. මේ සියලු නිර්දේශයන් සහ මේ සියලු සම්මාන පිටුපස සියත ටීවී ආදරණීය ප්‍රේක්ෂක ඔබ සිටින බව අප මතක් කළ යුතුයි. සියත ටීවී නාලිකාව සහ සියත ටීවී ප්‍රවෘත්ති මෙලෙස සම්මානයට නිර්දේශ වීමට ඔසවා තැබූ සියත ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය. අපේ මහිමේ අපේ සියත විවිධීලා අද සහහෙට විදුලි කප්පාදුව සීමා කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එයනුව අද සහහෙට රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. එහෙත් අද දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. ඉන්ධන අර්බුදය හමුවේ අපේ රටේ විදුලි කප්පාදුව මේ දිනවල අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඊයේ ශ්‍රී ලංකාව කලාපවලට බෙදා පැය 5කට අසන්න කාලයක් විදුලිය කප්පාදු කළා. නමුත් අද සහ හෙට දිනයන්හිදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එය අනුව දිවා කාලයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මේ ආකාරයෙන්. අද දිනේ ABC කලාප සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවනවා. අනෙකුත් කලාපවල පැය 2කමාරක විදුලි කප්පාදුවක් සිදුවන බවයි එම කොමිසම පවසන්නේ. හෙට දිනේ ABC කලාප සඳහා පැය 2කමාරක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. නමුත් අනිකුත් කලාප සඳහා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. එය අනුව සතියන්තයේදී විදුලි කප්පාදුව සීමා කර තිබෙනවා. එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක් ලබන සතියන්තයේදී මෙරටට ගෙන්වීමට කටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මෙහෙම කාලසටහන් හදලා කපන විදුලිය නිසා අපේ රටේ ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි. දුක් ඉඳලා හම්බ කරගන්න ගන්න එකව සාදාගෙන කන්නවන් නිවන යන්නේ.
ආණ්ඩුවේ හොඳකම උයන් ඉතිල්ල අම්පු කුප්පියෙන් තමයි පැය හතර කරන්ට් එක ගැපුවාම වැඩමක ගෝලොට නිකන් බඩි දෙනවා අපි රට තුල ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර ඊයේ දහස ඉක්මව කොවිඩ් රෝගීන් වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. රට තුල ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නිව්යෝර්ක්යේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍රය කරගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ගෝලීය වශයෙන් එන්නත් ලබා ගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වතුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බවයි රාජ්‍ය නායකයන් හමුවේ යලිත් අවධාරණය කළේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් යන මහත්වරුන් විවාදයේ සමාරම්භය අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණය ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළා. ඊයේ දහස ඉක්මවා මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. අකණ්ඩව 27 වන දිනටයි එලෙස දහස ඉක්මවා රෝගීන් වාර්තා වුණේ. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1286 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 643,072ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කිලින් 608,226 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් පුත් කිලින් 18,704 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. පරීක්ෂණ මගින් සනාථ කරගත්තත් 1200ක් 300ක් යන ප්‍රමාණය ප්‍රමාණය මීට වඩා වැඩි. මොකද මේ වෙන විට මේ පරීක්ෂාව නොකර රෝග ලක්ෂණ වැළඳිච්ච පුද්ගලයන් සාමාන්‍ය සමාජයේ ඉන්නවා. ඒ වගේම ගෙදර එක් පුද්ගලයෙකුට මේ රෝග ලක්ෂණ ඇති වෙලා පරීක්ෂා කරලා ඒක රෝගයේ තියෙන බව තහවුරු කරගත්තට පස්සේ ගෙදර ඉන්න අනිත් පුද්ගලයන්ව සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පිට මේ 1200-300 කියලා වාර්තා වෙන ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දිනකට වාර්තා වෙන සත්‍ය ප්‍රමාණය. මේ වෙන විට අපිට දක්නට ලැබෙන්නේ ශීඝ්‍ර වර්ධනයක් අපිට පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අසාධ්‍ය වීම අපිට එච්චර ලොකුවට වාර්තා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,142ක් දක්වා ඉහළ ගියා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග අමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආරම්භයේ සිට මේ දක්වා මිලියන 80කට වැඩි කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ අතර එක්සත් ජනපද රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානය මුඛ ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කර තිබෙනවා. නමුත් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශවල පුද්ගලයන් ගෘහාශ්‍රිතව සිටියද මුහුණු ආවරණ පැළඳිය යුතුයි. අඩු අවදානම් ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර නැහැ. එක්සත් ජනපද රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පෙන්වා දෙන්නේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් කිරීම සිදු කළ යුතු බවයි. මේ අතර ඉන්දියාවේ දිල්ලි අගනුවර සියලුම කොවිඩ් සීමාවන් පෙබරවාරි 28 වන දින ඉවත් කරන බව එරට රජය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් වෛරසයේ පාලනයට පුද්ගලින්ගේ හැසිරීම වැදගත් වන බවයි දිල්ලි බලධාරීන් පවසන්නේ. මුම්බායි පාසල් ඇතුළු අනිකුත් අධ්‍යාපන ආයතනද විවෘත කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මේ වන විට 11,000 ඉක්මවමින් දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වනවා. හෙද හෙදියන් 153 දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සේවයට බඳවා ගැනීම ඊයේ දින සිදු කෙරුණා. ඒ අරලියක හමන්දිරයේදී
කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දිනෙකු 19 ගේල් ප්‍රතිඥාව ලබා දී සෙවෙට කැපවීම හා හිස්වසුම් පැළඳීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ෆ්ලොරන්ස් 19 ගේල් මැතිනිය සිහිපත් කරමින් ඇගේ පිළිරුවට උපහාර පුදු කරමින් ඇරඹි මෙම උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා අතින් 2018 සිසු හෙද කණ්ඩායමේ පළමු වසර විභාගයෙන් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කරගත් සිසුවියන් තිදෙනා වන SATM සුබසිංහ, ASB සිංහ, KDC ප්‍යුමිකා විශේෂ තිළිණ ලබා ගත්තා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා අතින්ද විශේෂ දක්ෂතා දැක් වූ හෙද සිසුන්ට මෙහිදී තිළිණ ප්‍රදානය කෙරුණා. අපට අවශ්‍යකම තිබෙන්නේ අද හෙද සේවාව දිහා බලපුවාම 66 ඉඳලා මේ මොහොත බලපුවාම මම හිතනවා මේ හැමදෙනාම ජීවත් වුණේ මහා වහල් යුගයකයි. ඒක අපිට නෑ කියන්න බෑ කාදාවක්. අද ඒ වහල් යුගය මුළු මනින්ම තුරන් කරලා නිමල් යුගයකට පත් වෙලා අභිමානවත් විදිහට ඔබට ජීවත් වීමේ ශක්තියක් අද ඇති වෙලා තිබෙනවා. කොවිඩ් විශ්වණය හමුවේ මුල් අවස්ථාවේදී මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු සෞඛ්‍ය සේවකයන් බොහෝ දුෂ්කරතා මැද කටයුතු කරපු උදවිය. පෙලක් කලාවට නොකඩවා පැය 70 දින 3-4 එකට වෙලා ඒ අවදානම ගත්ත කණ්ඩායමක් හැටියට හෙද හෙතියන් මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳන් පහළට යනකම් ක්‍රියා කරපු ආකාරය මං හිතන්නේ ඇගයීමට ලක්ුණා ඇද්දෝ කියලා මට හිතෙනවා පෙලක් කලාව. 2022 යලකන්නය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතර බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකාය කාබනික පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එලෙස නිෂ්පාදනය කළ පොහොර ලක් පොහොර සමාගමට බාරදීම ඊයේ සිදු කෙරුණා. කාබනික පොහොර වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ වැඩසටහන යටතේ දිවයිනපුරා සමහර ගොවීන් කාබනික වගාව සිදු කරගෙන යනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් මෙන්ම අස්වැන්න අඩු වූ බව පවසන ගොවීන්ද සිටිනවා. මේ අතර සෞභාගී දැක්ම වැඩපිළිවෙල යටතේ වසවිසින්තුර වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කරමින් 2022 යලකන්නය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිටි කොම්පෝස්ට් පොහොර අංගනේ පොහොර කිලෝ 50,000ක් නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර තොගය හිඟුරක්කුඩ පිහිටි ලක් පොහොර සමාගමට බහර දීම ඊයේ සිදු කෙරුණා. ඒ මැදිරිගිරිය කලාපයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ලුතිනල් කර්නල් NBAK නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 යලකන්නයට අවශ්‍ය කාබනික පොහොර තොග තවත් නිෂ්පාදනය කරමින් සිටින බවයි ලුතිනල් කර්නල් නිශ්ශංක මහතා පවසන්නේ. ලක් පොහොර සමාගමට අඛණ්ඩව පොහොර සැපීමට හැකි බවද ඔහු පවසනවා. ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.